අයිබුවන් විදේශගත ශ්‍රී ලංකයන් වෙනුවෙන් අලුත්ම තොරතුරු රැගෙන එන අපගේ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබ තවමත් අපේ channel එකට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟ තියෙන bell ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගම එතකොට ඔයාලට දැනගන්න පුළුවන් එහෙනම් අපි කෙලින්ම video එක වෙත යමු එමු අපි ඔබට අද සුබ ආරංචියක් ගෙනීමටයි බලාපොරොත්තු වෙන්නේ කොරෝනා වසංගතය සමග වසා දෙමුණු ඕමාන් රටේ ගුවන් තොටුපළ ලබන මාසේ එනම් ඔක්තෝබර් මාස පළමුවෙනිදා වාණිජ වශයෙන් විවෘත කිරීමට ඕමාන් රජය තීරණය කර තිබෙනවා ඒත් එක්කම ඉතින් අපේ ඕමාන් රටේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවතත් මව්බිමට පැමිණීමේ හැකියාව තිබෙන බව තමයි අපි විශ්වාස කරන්නේ තවත් වැදගත් තොරතුරක් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා අපි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ප්‍රකාශයක් කරලා තියෙනවා විදේශ රටවල රැකියා සඳහා ගෘහ සේවිකාවන් නියැමීම ඉදිරියේදී නවතන බව තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියා සඳහා ශ්‍රම බලකයක් යවන බව ඔහු වැඩිදුරටත් පවසලා තිබෙනවා මේට හේතුව ලෙස සිරිපාල මහතා කියා සිටියේ ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශ රටවලදී කිසිම නිදහසක් නිවාඩුවක් නොමැතිව පීඩනයට ලක්වන බව මේ නැති කිරීමට මෙම තීරණය ගන්නා බව ඔහු පැවසීය ඉදිරියේදී ඉංජිනේරු වෛද්‍ය වෘත්තීය දැනුම ඇති පිරිසකට පමණක් විදේශ රැකියාවල යාමට අවකාශය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. ගෘහ සේවිකාවන්ට මෙරට දීම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට රජය ලෙස කටයුතු කරන බවත් සිරිපාල මහතා පවසා තිබෙනවා. දැනට විදේශගත ගෘහ සේවයේ නියුතු පිරිස පිළිබඳ තීරණයක් අරන් නොමැති අතර ඉදිරියේදී ඔවුන් පිළිබඳ තීරණයක් ගන්නවා ඇත අපි විශ්වාස කරනවා. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මැද පෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 296 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා තුනකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබුණා. ඒ අනුව සෞදි අරාබියේ ජෙඩා සිට එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 258 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක්ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකු රැගත් එමිරේට්ස් ගුවන් යානයක්ද කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු රැගත් කටාර් එයාර්වේස් ගුවන් යානයක්ද මෙසේ කටුනායකට පැමිණ තිබුණා. මොවුන් සියලු දෙනාම ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණවලට යොමු කර ඇති අතර ඉන් අනතුරුව අදාළ නිරෝධාන කටයුතු සඳහා නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න අපේ වටින් ගොඩින් නාලිකාව subscribe කරන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ share කරන්න ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් සියලු දෙනාටම තෙරුවන් සරණයි